ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකකින් හදන්න යන්නේ විතර වලින් සම්බෝලයක් අපි හැමදාම විතර කන්නේ තම්බල හරි ඔම්ලට් දාලා හරිනේ අද අපි විතර වලින් සම්බෝලයක් හදන විදිය කියන්නේ මුලින්ම අපි විතර ටික තම්බන්න ඕන වතුර ටික ලුණු දාලා විතර කිහිපයක් තම්බල ගන්න ඕනේ ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට විතර තම්බද්දී ලුණු එකතු කරන්නේ අපට කටුව ගලව ගන්න පහසු වෙන්න ඕන නිසා හරි ඕන දැන් අපි විතර ටික තම්බගෙන අවසානයි දැන් මේ මම ඇල් වතුර ටික එකතු කරගෙන විතර වල කටු ගලව ගන්න ලේසි වෙන්න නැත්නම් අත පිච්චෙනවනේ දැන් මේ වගේ විතර කටු ටික ඉවත් කර ගන්නවා ඊළඟට බිත්තර දෙකට වගේ කෑලි කපා ගන්න ඕනේ. ඊළඟට වාදනයක් රිපේ තියලා වාදනය රත් වෙද්දි පොල් තෙල් ටිකක් දාන්න ඕනේ. මම පාවිච්චි කරන්නේ පොල් තෙල් වුණාට ඔයාලට පුළුවන් ඕනනම් එළවලු තෙල්, ඔලිව් ඔයිල් ඕනිම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. දැන් පොල් තෙල් ටික රත් වෙද්දි අබෑට කිහිපයක් එකතු කරන්න. ඊළඟට සුදු ලුණු බික් කිහිපයක් පොඩියට කපාගෙන ඉඟුරු කරපිංචා ඊළඟට කපා ගන්න ලද ලොකු ලුණු. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. ඊළඟට මේ ටික හොඳට මේ වගේ මිශ්‍ර කරගනිමින් තෙලේ බෙදෙන්න දෙන්න. ඊළඟට කොච්චි ටිකක් එකතු කරගත්තේ. වැඩි සරකන්න කැමති නැති අය ඉන්නවනම් ඉතින් කොච්චි නොදා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් අමු මිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාන්න ඕනේ. ලුණු කුඩු තමයි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ගම්මිරිස් කුඩු මිරිස් කුඩු මේ වගේ හොඳට මිශ්‍ර කර ගන්නවා මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා දැන් ලුණු ටික තෙල් වලින් හොඳට තැඹිලානේ තියෙන්නේ මේ ඉතින් අපි සාමාන්‍ය විදියට ලුණු තෙම්පරාදු කරගන්න විදිය තමයි. මේ වගේ ලුණු ටික හොඳට බෙදෙනකන් මේ වගේ මිශ්‍ර කරගන්නවා. ඊළඟට තක්කාලි ගෙඩි දෙක තුනක් කපලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්නවනේ මේකෙනුත් අපේ මේ සම්බෝල රසය ගොඩාක් වැඩි කර ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ලුණු එහෙම හොඳට තැඹිලා තියෙන්නේ. දැන් අපි මේ වෙලේ බිත්තර අපි අර කපාගත්ත බිත්තර කැලරි ටික එකතු කර ගන්නවා.
දැන් තියෙන්නේ පරිස්සමට විතර කැලරි ටික කැඩෙන්නේ නැති වෙන්න හොඳට මේ වගේ හැඳිගා ගන්නවා. හොඳට මේ විතර කැලරි වල අර ලුණු ටික එහෙම හොඳට දැවටෙන ආකාරයට තමයි හැඳිගා ගන්න. මොකද අපි දැන් මේ විතර වල ලුණු දාලා නැහනේ මේ සම්බෝලේ තියෙන ලුණු ගතිය සැර තමයි මේ විතර කැලරි වලට හොඳට උරා ගන්න දෙන්නේ. දැන් අපි ඔන්න ලිපෙන් බා ගන්න යන්නේ. මේ වෙලාවේ අපි දෙහි එකතු කරන්න ඕනේ. දෙහි ඔයස එකතු කරාට පස්සේ ආයෙම හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඔයාලත් හදලා බලන්න මෙහෙම පිටතර සම්බෝල අපි හැමදාම පිටතර තඹල කනට වැඩිය ගොඩාක් රසවත්. අද මම මේ සම්බෝලෙත් එක කන්නේ රතු බත්. දැන් තියෙන රස බලන වෙලාව. මං අද කන්නේ රතු බතුයි පොලොයි විතර සම්බෝලයි. මේක හරීම රසවත් කෑම වේලක්. ඔයගොල්ලොත් හදලා කාලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.